ආයුබෝවන් සුබ දවසක් දවසේ ප්‍රථම පෘතු විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂණ ඩිමේ ගෙදර ප්‍රථම නවදාහනේ උදෑසන පුවත් සිරස්තල වෙත ඩිජිටල් කරණය වූ කොළඹ කොටස් වෙළඳපොළ ජනගත කිරීම අගමැති ප්‍රධානත්වයෙන් සේවකයින් සේවයේ යෙදවිය හැකි අවම වයස් සීමාව 16 දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය රටේ ජනතාව කිසිසේත් විසිවන ව්‍යවස්ථා සංශෝධනයක් රජයෙන් බලාපොරොත්තු නොවු බව ලක්ෂ්මන් කිරියැල්ල කියයි. ප්‍රථමයෙන් අවධානය උදෑසන පුවත් තුලින් දේශීය පුවත් වෙත. කොළඹ කොටස් කුමාරෝ සහ ශ්‍රී ලංකා විනිමය සුරංගපත් කොමිෂන් සභාව එක්ව හඳුන්වා දෙන ලද ඩිජිටල් කරණය වූ කොළඹ කොටස් වෙළඳපොළ ජනගත කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා. අනාගතයේට අදිපින්මක් යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම සැමරුම් උත්සවය සඳහා එක්වුණු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඩිජිටල්කරණය වූ කොළඹ කොටස් වෙළඳපළ විරුද්ධ කිරීමේ අවස්ථාවට එක්වුණා. එෙහිදී සමරු සටහනක් තිබූ අග්‍රාමාත්‍යවරයා කොළඹ කොටස් වෙළඳපළ හඳුන්වා දුන් නව වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම සිදු කළා. डिजिटल करने वेडसटहन हरहा नव आयोजकिंट शाखा कार्यालयकट नोगस मध्यम तेंपतु गिनुमक व्यवृत्त किरीमट मेमकिन अवस्थाव हिमी वनवा एयनुव कोलंब कोटस हुवमारुव जंगम दुरकतन यदुम हरहा दिवैन पुरा विसिरे सिटिन आयोजकिंट कोटस वेलंदपल हो तरवकार आयतन वल्ट यामकिन तोरव गिनुम आरंभ किरीमे पहसो सलसादी तिबेनवा මොටරත ඇතුළු අත්‍යවශ්‍ය නොවන දෑ ශ්‍රී ලංකාවට ගෙන්වීම తాවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පසුගියදා කැබිනට් අනුමැතියද හිමි වුණා. දේශීය වගා කළ හැකි හෝ නිෂ්පාදනය කළ හැකි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ, වෙළඳ භාණ්ඩ සහ මෝටර් වාහන අයන తాවකාලිකව අත්හිටුවීමට තීන්දුව කරලා තිබෙනවා. සැපයුම්කරුවන් විසින් ලබා දෙන ලද ණය පහසුකම් මත හෝ විදේශ විනිමය වැය නොවන පදනම මත තෝරාගත් භාණ්ඩ ආනයනය සඳහා අවසර ලබා දීලා තිබෙනවා. ඒ වගේම දේශීය කර්මාන්ත කුෂ්කාර්මාන්තයේ අපනයන සැපයුම් සහ දේශීය පාරිභෝජනය සඳහා අවශ්‍ය තෝරාගත් භාණ්ඩ අපනයන කිරීම සඳහා අවසර ලබා දීලා තිබෙනවා. මේ හරහා අපි බලාපොරොත්තු වෙනවා විනිමය යම් පාලනයක් ඇති කරලා කොවිඩ් වසංගතයත් එක්ක ඇති වෙලා තියෙන තත්ත්වයන් යම් කිසි විදිහේ පාලනයකට යටත් කරන්නට ඒ වගේම විදේශ ගමන් පළපත්‍ර සහ රජයට අවශ්‍ය රහස්‍ය ලේඛන රජයේ මුතුන දෙපාර්තමේන්තුව වෙතින් මුද්‍රණය කර සැපීමට පත්‍රිකාවකට අනුමැතිය ලැබිලා දීලා තියෙනවා. ගමන් බලපත්‍රයට බිලියනයක් අපි වියදම් කරනවා වෙනත් රටකට සුගහන. ඒ වගේම මේ රටේ තවත් පෙළක් තියෙනවා රහස්‍ය මුද්‍රණය පිටු රටින් කරන ඒවා ඒවා නතර කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒකට නතර කරනවා නම් ඒත් සමාන්තරව මේ තත්ත්වයන් ඇති කිරීමට ඒ තාක්ෂණ දැනුමට අවශ්‍ය මෙවලම් මේ සියල්ල ගෙනහලා අපේ මුද්‍රණ දෙපාර්තමේන්තුව තුල ඒ සියලු දේවල් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. විදුලි පරිභෝජනය 20:30 වෙනකොට 70%ක්වත් අවමන වශයෙන් පුනර්ජීවන බලයෙන් විදුලි බලය ලබා ගැනීමේ වැඩපිළිවෙලට මේ වෙනකොට ප්‍රමුඛත්වය ලබලා දීලා කටයුතු කරමින් යනවා. ආනයන කරන ඖෂධ සම්බන්ධව ඒ ඖෂධ මෙහෙ නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වෙනවා. අධිකරණ ඇමතුමන් විසින් ළමා හා තරුණ තැනැත්තන් පිළිබඳ ආක්ෂා පනත සහ තරුණ වර්ධකරුවන් පිළිබඳ ආක්ෂා පනත සංශෝධනය කිරීමට කරන ලද ඉල්ලීමකට අවසර ලබා දීලා තිබෙනවා. 16ට වඩා වැඩි දරුවන් සඳහා කරන අධිකරණ ක්‍රියාමාර්ගවලින් පසුවන් සිරගත කිරීමක් කරනවා. පුනරුත්ථාපනය කරන්නේ නැතුව අන්තර්ජාතික ළමා සහ තරුණ තැනැත්තන් පිළිබඳ ආක්ෂා පනතට අනුකූලව එම වයස් සීමාව අවුරුදු 14 ඉස්සර 18 දක්වා වැඩි කරන්නට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දීලා තුන යටතේදී ඉදිරි කාලයේදී වයස 18ට වඩා අඩු දරුවන් ළමයින් ලෙසත් ඔවුන් විසින් කරන වැරදි සඳහා ඔවුන්ව අධිකරණයෙන් පසුව සිරගත කිරීම නොකර පුනරුත්ථාපනය සඳහා යොමු කරන්නටත් අවශ්‍ය අනුමැතිය ලබා දීලා තුන. එබැවින්ම කම්කරු අමාත්‍යවරයන් විසින් සේවකයින් සේවයේ යෙදවිය හැකි වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළ දැමීම සඳහා කම්කරු නීති සංශෝධනය කරන්නටත් කරන ලද ඉල්ලීමකට කැබිනට් අනුමැතිය ලැබිලා දීලා තිබෙනවා. රටේ ජනතාව කිසිසේත් විසිවන ව්‍යවස්ථා සංශෝධනයක් රජයෙන් බලාපොරොත්තු නොවූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියැල්ල මහතා පවසනවා. අහනාන හැම එක්කෙනාම කියනවා මේ ව්‍යවස්ථාව ගැන කරුණු දක්වන්න අපිට තේරුමක් නැහැ කියලා. කොටින්ම අධිකරණ ඇමතුමත් කියලා තියෙනවා මේ ව්‍යවස්ථාව හැදුවේ එතුමා නෙවෙයි කියලා. ඉතින් මේක අපිට ප්‍රහේලිකාවක්. මොකද රටක් හැටියට අපිට දැනගන්න අයිතියක් තියෙනවා. මේ යෝජනාව ආවේ කොහෙන්ද? පැහැදිලිව ජනතාවගෙන් නෙවෙයිනේ. ජනතාව මෙවැනි සංශෝධනයක් බලාපොරොත්තු වෙන්නේ. කිටියෙන් කියනවනම් මේ සංශෝධනයේ තුල විවස්ථාව තුල තියෙන පත්වීම් 70ක් විතර තියෙනවා. මේ 70ම කරන්නේ ගරු ජනාධිපතිතුමා. කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. පත් කිරීම, අස් කිරීම,
पहले मित्रोनी मैं एक सच जनता निदास पोहटोड़ श्रीलंका निदास पक्ष प्रतिपत्तिया मैं अर्बुदय पहले प्रतिपत्तिया अटवागत संशोधन वजट कैबिनेट मंडले ये सामान्य भाषा में किए ना विशाल वालिया पार्लिमेंट अक्रिय कर पार्लिमेंट मंत्री दुर्बल कर अग्रमा दुर्बल कर उत्साह अद आंडे मंत्री तेरूंगी पार्लिमेंट मंत्री निकम पमे इन कमी जातीय क्रम විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ මරූපහරක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසනවා වර්තමානයේ ගෙන එන නියමිත 22 වෙනි සංශෝධනය ගත්තොත් ජේ.ආර්. ජයවර්ධන තිබිච්ච ඌමනාවම ඉටු කිරීම සඳහා තමයි මේ ආණ්ඩුක ව්‍යවස්ථාවත් ගේ රට ආර්ථික වශයෙන් පරපතල අර්බුදයකට ලක් වෙලා තියෙනවා රටේ ආර්ථිකයේ මේ කොල්ලකාරී ආර්ථිකයේ තුල තවදුරටත් මෙහෙවන්න බැරි වෙනාම වත්මන් ජනාධිපතිවරයාට නැවත ඌමනාවක් ඇති වෙලා තියෙනවා එදා ජේ.ආර්. ජයවර්ධන හිටපු තැනට යන ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරපු මරුපහර ඇත්තටම මේක කිසිු තේරුමක් නැති නිකම් බොරුවට අටවපු රබර් සීල් එකක් විතරයි මේ රබර් සීල් එක ජනාධිපතිවරයා ඒ පැත්තෙන් එවන ඕනම නමක් ස්ටැම්ප් එක ගහලා අනුමත කරලා යවන එකක් බවට පත් වෙනවා ඉතින් මේකෙන් සියලු කොමිෂන් සභා අහෝසි වෙනවා අමාත්‍ය මණ්ඩලයේ සීමාව ඉවත් කරලා තියෙනවා ජනාධිපතිවරයාට ඕන විදිහකට ඇමති මණ්ඩලය වැඩි කරන්නත් පුළුවන් ඕන මොහොතකදී ඇමතිවරු ඉවත් කරන්නත් පුළුවන් මේකිතාම නරක දේශපාලන සංස්කෘතියක ආරම්භයක් ජනතාව පීඩාවට පත් කරන තැනට ජනතාව පාගල චප්ප කරන තැනට මේ විශ්ව සංශෝධනය මේකාධිපති බලය පාවිච්චි කරනවා හත හති චර්ජවදන මහත්මයා හයින් පහක බලයක් අරගෙන ආරම්භයේ ධර්මිෂ්ඨ පාලනයක් කියලා අන්තිමට කෙලවර කරේ කොතනින්ද කියලා අපි දැක්කා ඒ සියල්ලට පාවිච්චි කරේ මෙවැනි ඒකාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අද ඊට නොදෙවෙනි ගමනක් යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ නිර්මාතෘවරයා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් ඊට වත්මන් රජයේම වග කියන බවත් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ගෝඨාභය ජනාධිපතිතුමා මෙරටේ ජනාධිපති කරේ අපිට තුනෙන් දෙක බලයක් දුන්නේ අර යහපාලන නඩේ කරපු වැඩේම කරන්න නෙවෙයිනි. යහපාලන ආණ්ඩුව එපයි කියලා ගෙදර යවලා අපිට බලයක් දුන්නේ රට හදන්න, ආර්ථික වශයෙන් ගොඩ ගන්න, රාජ්‍ය ආරක්ෂාව හරියට ක්‍රියාත්මක කරන්න මෙරටේ පාතාලය නැති කරන්න මෙරටේ මත්කුඩු ජාවාරම් නැති කරන්න ඒකට ජනාධිපතිතුමා ඇතුළු රජයට ශක්තිමත් භාවයක් තියෙන්න ඕන මේ දහනමන සංශෝධනයෙන් අත් දෙක ඔක්කොම බැඳලා මේකේ තියෙන්නේ තනිකරම එන්ජිඕ කාර්යයන්ට ඕන විදිහට මේක වෙනස් වෙන දැන් අපි බොහොම වගකීමකින් කියනවා අපි ශක්තිමත් රජයක් අපි ගත්තු තීන්දුව ආපස්සට ගන්න බලාපොරොත්තු වෙන දෙයක් නෙවෙයි ජනාධිපතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය අපි ගත්තේ ජනතාවාදී තීන්දුවක් විසිවන සංශෝධනය ගෙනල්ලා විසිවන සංශෝධනයෙන් පස්සේ අපි මේ රටට ගැළපෙන මේ රටේ අනාගතය හදන්න පුළුවන් නව විවස්ථා සංශෝධනයක් අපි අරගෙන එනවා බොහොම පැහැදිලිව මුළු එතුමා උත්තර දෙන එතුමා ප්‍රකාශ කරන ටික අහන්න නැතුව කොටසක් විතරක් විපක්ෂයට ඕන කෑල්ල අරගෙන දානවා සමාජ මාධ්‍යද එතුමා ඊටාම බුද්ධිමත් විදියට මේ වගකීමකින් මේක කරන අධිකරණ ඇමතිවරයෙක් කියලා මම කැබිනට් මණ්ඩලයේ ඉන්න ඇමතිවරයෙක් හෙට කියලා එම පොතත් සමගින් අපගේ උදෑසන ප්‍රතිවිකාශයේ මින්නිමාවට පත්වනවා අපි යලිත් හමුවන්නේ 10:12ට අපගේ මධ්‍යහන ප්‍රතිවිකාශයේ ඔබට සුබම සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.